චූලි උපාසකතුමාගේ කතාව. හෙළදිව රුහුණු දනව්වෙහි කාකද්දවී ගමෙහි වසන මහා චූලි නැමැති උපාසක තෙමේ බොහෝ සස්්‍ය වර්ගයන් රැස්කොට වැපිරීම කරයි. ඒ ගමේ නමින්ම ප්‍රකට වූයේ උපාසක තෙමේ බොහෝ දන් දෙන කාකද්දවී මහා චූලි යැයි මිනිසුන් අතර ප්‍රකට විය. හෙතෙම හැම වර්ගයේම ධාන්‍ය වපුරා ගල් දහසක් වර ධාන්‍ය ලැබයි. නොමසුරුවයෙන් දන්ද දෙයි. මෙසේ ජීවත්වන ඔහු විසින් වපුරණ කාලය පැමිණ විට බිත්තර වී කරත්තවලින් ගෙන ගොස් වපුරණ දිනයක් ඇති විය. ඔහුට වෛර කරන එක් මිනිසෙක් ඔහුට අනර්ථයක් කරනු කැමැතිව පන්සල් වලට ගොස් ඔහුගේ ගෙයි දනකට වඩිනාසේ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළේය. බිත්තර වී පිරව ගල් ගමනට සූදානම්ව තිබෙන විට භික්ෂුන් වහන්සේලා එගෙට පැමිණියා. භික්ෂුන් වහන්සේලා දැක සතුට වූ හේතෙම ආසන පැනවිය. කුඹුරු වල වැපුරු ධාන්‍ය වලට නොඑක් අන්තරාය පැමිණියි. එබැවින් ඒවා නවත්තව මම පින්කිතෙහි වපුරන්නේ මේ උපාසකතුමා කීය. ඒ බිත්තර වී ගින්නෙන් වේලා කොටා සහල් කොට බත් පිසින අතර බතින් පෙරූ කැඳ සහ කැවිලි වර්ග 500ක් භික්ෂුන් වහන්සේට පිළිගන්වීය. ඉක්බිති ව්‍යංජන හා බත් සපයා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ පැන් වඩමින් මෙසේ කීය. මාගේ වෛරී වූ යම් මිනිසෙක් මට අනර්ථ කරනු කැමැතිව භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළේ නම් ඔහුට සැප ලැබේවායි කියා සකස් කොට සියතිමේ නුවණැත්තා දන් පිළිගන්වීය. භික්ෂුන් වහන්සේලා දන් වළඳා නික්ම ගියහ. දෙවියෝද යක්ෂයෝද වනදේවතාවෝද මහාචූලිගේ කුඹුරුවල තම තමන් අයත් බීජ වර්ග වැපුරුහ. උපාසකතුමා දන් දී තෙමේද අනුභවකට හවස්වරුවේ කුඹුරු බලන්ට ගොස් ඒවා වපුරා තිබුණු දැක සතුටු සිත ඇත්තේ විය. මෙය මෙලවදී ලබ ඵලයයි. පරලොවදී ලබන සැපේ කෙබඳු විය යුතුද? නුවණැති මිනිසා මෙලව පරලොව දෙකේදීම සැප ලබයි. දේව යක්ෂයන්ගේ ආනුභාවයෙන්ද ඔහුගේ පින් බලයෙන්ද ඒ කුඹුරුවල ගොයම් මනාසේ වැඩුණාහ. ගොයම් කපන කාලයේ පැමිණ සිට චූලී තෙමේ කපන මිනිසුන් හා කරත්තරගෙන ගමෙන් පිටත් විය. ඒ වෛරී මිනිසා එදා චූලී උපාසතුමාගේ ගේ දනට වඩනසේ භික්ෂූන් දහසකට ආරාධනා කළේ. ඒ ආරාධනාව නිසා දහසක් භික්ෂූන් වහන්සේලා සිවුරු පුරවා පාත්‍රගෙන ඔහුගේ ගෙට පැමිණිය. උපාසකතුමා ඒ කාරණය දැනගෙන වහාසොම් පනවා භික්ෂූන් වැඩහිඳවා තිබුණු දෙයකින් දම් පිළියෙල කරවා දී හවස්වරුවේ කරත්ත හා මිනිසුන් රැගෙන ගොයම් කැපීමට ගියේය. දෙවියෝද නාග යක්ෂයෝද සියලු දින එක්වියෙහි ගොයම් කපා පාගා ගැල්වල පටවා ඒවා පදවාගෙන අතරමඟට චූලි උපාසකතුමා දැක මෙසේ කීහ. මහා චූලියනි, මේ ධාන්‍ය ඔබ සඳහා ගෙනෙමු. අපට ගේ පෙන්වන්න. එහි තිබෙන තා කොටු ගෙවල් පුරවන්නේ උපාසකතුමා දේවතාවන් සමග හැරී ගතාවේ. වී අටු 18ක් ඔවුන් විසින් පුරවන ලදී. මෙයින් ඔබද අනුභව කරව. කැමැති තාක් දන් දෙව. මේවා ඔබගේ ජීවිතාන්තය දක්වා සයන වන්නාහයි දෙවියෝ කීහ. මහාචූලිය, මේ සාම් දුෂ්ටික ඵලය දැක පින් කිරීමෙහි ප්‍රමාද නොවන ලෙස අපි කියා සිටමුද කීහ. මෙසේ ධර්මපේතියෙන් ඔද වැඩුණ හුට ශ්‍රීනාශව රහතන් වහන්සේලාද දෙවියෝද නාගයෝද යන සියලු දෙනානුකම්පා කර හෙතම ඇතන් සිට මහා දානපතියෙක් වී හෙළදිව සියලු සංඝයා වහන්සේට තුන්වරක් තුන් සිවුරු දුන්නේය. චුල්ලි උපාසිකාවගේ කතාවෙන් විස්තර කළ යුතුය. Thank you.